න් අපි හැමෝටම ඉලක්ක තියෙනවා. මේ ඉලක්ක සපුරාගැනීම තමයි අපේ ජෑග්‍රහණය. අපස සාමාන්‍යපෙළු විභාගය හදාාරන ඔබට ඉලක්ක තියෙනවා ඉතින් මේ ඉලක්ක සපුරාගැනීම තමයි ඔබ සාමාන්‍යපළි විභාගෙන් ඉහලින් සමත්වීම කියනෙ මේ නිසාම මීට පිටිවහලක් වන්නට ජාතික රෝපවාහිනය රූපවායයේ ජාතික පාසල ඔබට කෙනෙෙනවා ඒගේ මේදෙ මතකරටවන ඒතමයි රපහහිනි ජාතික පාසල YouTube චනල්ල එක. ඔබට පුළුවන් එනම ඒකාරයට රූපාහහිනි ජාතික පාසල YouTube චනල්ලට අන්න. මේකරිට රූපාහිනි ජාති පාසල YouTube චන්ලෙට ියට පස්සේ ඔබට පුුවන් අදවසේ වැඩ සටාන සජීවීව නරබන්ට. ඒවිත රක්නුවයි පසුගිය පාඩම් කොටස් නැවතනවත බලාගන්නටත් ඔබට හැක්්‍යයව තියෙනවා. මේනිසා ඔබ අනිවාරෙන්ම රූපහහිනිි ජාතික පාසල YouTube් චන්ලට අන්න බස්क्්‍රරाइब රණ කියෙලා රාධනා කරන. අද දවස ප්‍රහස්පතින්දා විෂය ගනිතය. අද විෂය ගනිතය අද අපිත් එ ගනිතය පාඩම ඔබ බොහොම පැහැදිලව කියල දෙන්නට අපිත්ක එකතු වෙනවා රූපෝනි ජාතික පාසලේ ආද්‍රණ ආචරවරය ඒවගේම කොළඹ රාජකී විද්‍යාලයේ ගනිතාචාරය සමන් කෝරාලස අයිෝන්ස හඳයි අද පාඩම විශ්මිත සරලරේකා. අද පාඩම විශ්මිත සරලරේකා ස අපි ගියසතියත් මේ විශ්මිත සරල රේකා කතා කරානේද. හජවනී? ශ්මිත සරර්ලරේකාගුවහම ගිසත සිරසර ොහො පැදිව කියෙල් න්නා මේ සරකා විශ්මිතවෙන්න අයයි කියලා. ින්ජවනි මේමනි මේ සරලරේකා නිකමතින සරරේකා එකතු වෙලා තවත් අරරූ පැහැදිනවනි එතකොට සර්රේකා විශ්මිත වෙන ගොට තොට ඒ තලරූපත් විශ්මිතයි ඉති. ඒ සර්ලේකා සම්බන්ධ වෙන ඒ විශ්මිත තවත් අවස්ථාගේ පැත්මට ජන ්‍යාථ කරන න්න ඒ වගේම දැන් සරලරේකා ත්‍රිකෝන චාත්‍රාශ්‍ර, මේ ඉගනගන්ට තියන නි දරුවන්ට ඉති මේවා ඉගනගේනෙන් දරුවන්ට ලැබෙන හැකයාමන අදස. ඒ ම හිතන හොඳම ප්‍රශ්නයක් ජීවන ඇවිව මගගේ. ඒක හෙතුවජවවි දැන් දරුවත් අප ගහන ප්‍රශ්නයක් තමයෝක. සමහ දරුව අප පහ ඉතිසර මොකටදවාමිද මේවා ඉගනගෙන අපිට මොකද වෙන්නේ. ඇතරම් ජීවනි අපි දරුවන්ට පැහැදිව අරමුණු මේවා ඉගනගන්න අරමුණ කියලදෙනවනම් මංහිතනි දරුවමට වඩාම ඉගනීම පිළිබඳ ආසාාවක් ඇති කරගන්න. ති ඇත්තටම ගත්තාාව මේ සල්ලරේකා කියනේවා ත්‍රකෝණ කියනවා චතරාස්්‍ර මෙෝ බෞතිකව පවතින දේවල් නෙව. මේක මනක්කල්පිත දේවල් අපි තොර මනක්කල්පි දේවල් කියන්නේ මේත් දකින්න පුුවන් අපිට මනසිං විතරයි. මෙ පවභෞතික අප කොතනවත් දකින දේවල් නෙව. එකොට අපි මොකද මේ මනසින්දකින දේවල් දරුන්ට කියල දෙන්නේ. අපි ජීවනි මේ උත්සාහනි දරුවන්ගේ කියර විියුක්ත චිින්තන සංකල්ප කියනේ වර්ධනය කරන්න. එන දරුවකොට තියෙනවා සංයුක්ත චින්තන සහ විියුක්ත චින්තනයකර දෙකත් තේරවාන්නේ ආන්නේ ස්වියුක්ත චින්තන සංකල්ප අවබෝධ කරල දුන්න දරුවකුට තමයි ජීවනි අනාගතය දකින්න පුළුව මේ ගනිතය කියලක මේ වර්තමානය තුළ සිදුවෙන දේවල් කතා කරන්නවස්ථාවන් නෙවෙයි. ගනිතය තුළින් පුළුවන් අපිට තවුරුදු දහස් ගානකද මේ ලෝකට වවෙන්න මොනවාද. මොනවාද කියින්ද කතා කරන්න. අවුත් දහස් ගන්නක් අතීතයේ දී වුණදේවල් කතා කරන්න. ඒවාගේ ගනිතය හරි විශ්මිතයි. ඒ ගනිතේ තින අනාගතය දකින්න දරුවකුට පුරදු කරන්න පුළන්වෙන්නේ මනසිං අපි කියනෝ මනසට ජීවනි තුන්වෙනි යහැ කියලා අපට ඇස්තුනත් තිවා කියන්නේ කියන්නේ අපේ ඇස්තුන තමයි එතකොට එකක් තමයි අපේ තින ඇස් දෙක සහ මනස අපි කියන දරුවෝ හැත්තරම ජීවනි අපි කතාකරොත් මේ විියුක්ත චින්තය ගැන අහපුකිින්ද මම්මේ කියන්නේ. මේ අපි ඇස් දෙකින් දකින්නේ මායාව. ඇස් දකිින් දකින්නේ සත්්‍යය නෙවෙයි ජීවනි. අපි එහෙම දකිනවන අපිට අර ගිනි බෝල කරකෝනකොට ගිනිවලල්ල අපේ නෑනි ඇත්තරම බෝලයක් ගිනි ති කියල කකෝුණකොට නමුත් අප බලොටේන අපට ගිනිි වල්ලක්නේ එම් අපේ ඇහෙම් දකින්න එක්තර මායාවක්. එනම් සත්‍යය දකින්නේ ොහන්ද සත්‍යය දකින්නේ මනසින්. එත් අපි එක තමයි කියන්නේ මනස දියුණු කරනව කියලා කියන අපි ඇති තුන්වෙනි හැදියුණ කරන්න. ආනෙතකොට දරුවෙක්ි මනසිම්බලන්න පුොරදු කරනවැයි කියල කියන්නේ මේ ලෝකෙෙන් නිවවැරදිවදන්න දරුවක් බි කරනෙන තමයි ඒකන අනාගතය නිවැරදිව දකින්න පුළුවන් මනුස්සේ කදනක තමයි ජවනි අපි මේ විියුක්ත චින්තන සංකල්ප දියුන් ක බලාපුර තිමේ ජාමිතික ප්‍රමයන් තුළින්. මේ ජාමිතික නියමයන් තුලින් අපි දරුවට දෙන්න උත්සාහ කරන්නේ මෙන්න මේ විියුක්ත චින්තන සංකල්ප. හහයි සදැන් ගිය සතියේ සල්නකා සම්බන්ධෙන් සිසිරස ප්‍රමයන් විශසක් විත්‍රසාකච්ඡා කර. අද මොනවද කරස ජීනි ඇතම අපේ දරුවට අපසසාමාන්‍ය පෙළ විභාගෙන නිර්දේශිතවතින ප්‍රමය හතල සකක්. ඔය හතලෙස් එක අපි බෙදාගන තින සරල්ලයකේ ජාමි ෘර්ත ජාමිතිය කල කොටස් දේකට. ඔය කොටස්ගින් වෘර්ත ජාමිතය කියන කොටසට ප්‍රමිය ොහ අපි වෙන්ංකල තියෙන. එරන් ආ ඉතුරු විසි නමය තමයි යතුකොට අපිට තියන්නේ සරල්රේක ජාමිතයතුර කතාගර. ජිනි කිවවාගේ සරලක ජාමිතති ප්‍රමේයන් විසක් මේ වෙනකොට සිරසර් බොහොම පැහැදිලි අපේ දරුවන්ට කියල දෙන්න. බලපු දරුව සමහර දර මටත් කිව්වා ඒක හො යිසර එකටික හොඳට තේරුණා ඊල්ඟටිකත් අපට හොඳට කියල දෙන්න කොට අපිට මේක සම්පර්ණ කරගන්න පුුවන් කියලා ති ඇතරම හොඳ අවස්ථාවක් දරුවන්ට මොකද ජනි මේක මේ වැඩ සටහන්න දරුවෙකුට ලොකු අවස්ථාවක් මොකද අවස්ථාව ය ප්‍රමේයන් හතලිස්ස අපි දරුට උගන්නන්නේ මේ හතේ අටේ ඉඳලා. කොට දරුවෙක් මේ අවරුදු ගානත්තිස්සේ උගන්න ටික අපි එක තැනකට ඇවිල්ලා මේක දරුවකොට පුළුවන්නන් අපට පැහදිලිද මෙන්න මේ මේ සම්බන්ධතා ටික එකවර කිය දෙන්න පුළුවන්නන්. දරුව දකිනො මේ ඇතින සම්බන්ධතා. එත දරුවකට විභාගෙද මේ පාවිච්චි කරන්න භාවිතරල ගැට ලුයිස්දන් අන්න දරවිකට ලත්සන් අවස්ථාවගේ නිර්මාණයන.ඒ දරුවත් මත්‍ය කතාගරන්න කොට කිවේ හැමදා කර ට එක ැ කට අපිටිකඒක සරල නාක හොඳයි කියලා ම තන ඇතර මේ වගේ වැඩ සරහ කන්නනොට එකතම අප දරන්තිේ අවස්ථාව. තිං අද දවස ජියවන අපි කතා කරන්න හදන්නේ. අර විශ්මිත සර්ලේකාගෙන සිසර කතාගරපු ඒ ප්‍රමයන් විසට අමතරව අද දවසේ තව ප්‍රමයන් නමයක් කතාගරන්නම හදන්. එ එකතකොට විසි නමයයි ඉදිරියේදී ඔබට කතාගරනවා අපි තව ප්‍රමයන් දොළහක් ෘතජාමිතිය තුළ අන්න ඒ කතාරට පසිදරුවන්නේ ප්‍රමයන් හතලිස් සකව සම්පූර්ණ වෙන. ඉතිං ජීවනයේ ඉදිරියේනි. අද දවසේ අපේ ප්‍රමියන් නමිය කතාගරට පස්සේ අප දරුවන්ට ලොකූ ජයග්‍රහණයක් ලබන්ඩ පුුවන් අවස්ථාවක නිර්ණ වෙනවා. දැ සිරෙස අවසං කලේ චත්‍රරශ්‍රවලින්. දෙ අදස පටන්ගන්නේ. ජ වනි. චතරස්්‍ර දැන් ඉවර කියල්ල සමහල්ලාට පිදරුණට තින චතුත්‍රශ්‍ර ඉවරණනේ චතුරස්්‍ර සම්බන්ධව මුණවද සිරසර් කතාගරි. සිරසර් කතාගරා දරුවනේ අවසාන වශයෙන් සමාන්තරාශ්්‍ර සම්බන්ධව කතාකර සමාන්තරාශ්‍රියයක් කියන්නේ මොකක්ද කියලක වවා සමාන්ත්‍රරාශ්‍රික සම්මුඛ පාද සමානවිෙනම කියලකවා ඒ විලෝමිය කරක් කතාගර සමුඛපාද සමානුව චතුව සමාන්ත්‍රාශ්‍රියයක්ක වවා සමාන්ත්‍රශ්‍රික සම්මුකෝඩ සමානවෙනවකූවා සම්මුකෝණ සමාන්‍ය චතතුරස්ශ්‍රය සමාන්තරශ්‍රයක් කියලක වවා සමාන්තරාශය විකරණ සච්චේදනවකවා විකරණ සමචේද චත්‍රාශ්‍ර සමාන්ත්‍රශයක මෙන්න මේයාකාරය සමමාන්තරා සම්බන්ධ ප්‍රමියන් කීපයක් කතාගර ජවනි ද අපි කතා කරන්න උත්සා කරන්නේ මේ සමාන්තරාශ්‍රවල වර්ගඵලය එමත යාගන්න ඉඩ ප්‍රමාණය සම්බන්ධ වෙච්ච ආන්‍යයන් කීපයක් ප්‍රමයන් විදිහට කතාගරන්න තමයි අපි ස්සල්ල සූදානම් වෙන්නේ. අපි බලමුුණ දි බලම හොඳයි හෙන දරුවනේ ඔබට. මේ මේ දැන් ඇත්තරම ඇත්තටම මේ විශ්මිත සර්ලවේකා කියල කිව්වහමහරි ලසනයි ඇතරම මේ දරුවට ලසනයි කළ කියන්න මේ විශ්ක විශ්මයම කද්ද කියන එක. සමල්ලාවට ඇත්තරම මේ සර්ලකාකට විශ්මයක්ත්තමයි සල්කා විෂමයක් කියක ජීවිනි හිතන්නකෝ අපි දරුවන්ට හරි ලේසිනම කතා සර්ලරේකාව කියර මුකක්ද කියලබල සර්ලරේකාව අපිගෙන සර්ලරේකාවස්කින් ලක්ෂණයක් යාකන කෙටිම ගමන් මගේ හැබයි සර්ේකාවට පලක්නෑ පලක් මෙති සර්රේකක් කන්න පුලුවන්ද පිට දැමිකා අ ඉන්න මේ කවදාව. දැන් මුල් පලක් නැතතා ගහැට පේෙන්නේ? තකොට සරලරකාව කියලා කියන්නේ ඒත් තරන් සිහින් රේකාක්. එම් ඒ තරම් සිහින් රේකාවක් අඳන්න බෑ හැබැයි දකින්න පුළුවන් මනසිං විතරයි අපිට ඇස්පියල බලන්න පුළුවන් සිහිම සරරේකාක් රිදි රේකාවක් වගේ අපිට ඕන්නම් මවල්ල බලන්න පුළුවන් ඒ එක අඳන්න බෑ එහනම් අපි අඳන්න සල්ලරකාව කියලා ඒක ආකෘතියක් කඳන්න මෙන්න මේවයිකක්. එහෙනම් ආකෘතියේ ඔබේ සාර්ථක බවතියන්නේ කොතරද ඔබ අඳන්න. සෙහින්ම සරලරේකා වඳන්න පුළුවන් තමයි දරුවනේ ඔයා සාර්ථකත්්‍යයේදන දේන්නේ. හැබැයි අප මොට වෙච පැන්සරකින් මහත සරලරේකාවක් කැන්දොත් එතන්දී ඔබයාකෘතියඔ බසාර්ථක කෘතියක් වෙරෝ. එක නිසා මේවන් මනසින් දකින දේවල් අපි ඒ සංයුක්තජින්තනයට ගන්න කොට ඇහැට දකින්න විතිපුල විද ගන්නකොට පුළුවන්තරම පියාකෘතිය සාධාරන වෙන්න්න වන එකඉදසිෙහි සල්ලරකා පාවිච්චි කරන්න ඕන එහෙනම් මෙන්න මේ සර්ලදේකා සම්බන්ධ කරගෙන අපි කතා කරන මේ විශ්මිත දෙවල් අතරතියන එකක් තමයි මේ කතා කරන්න හදන්නේ සමාන්ත්‍රාශ්‍රයෙන් වර්ගඵලය සම්බන්ධ සමාන්තරශසික වර් පඵල ගැන් දරුවනනි සමාතරශ්‍රයක් ගන්න ඉඩ ප්‍රමාණ එකොට මෙන්නම ඩ ප්‍රමාණ මෙන්න හිම සම්බන්ධයක් කතාගෙන. එක්කම ආධාරකය මත හා එක්ම සමාන්තරකා දෙක් පතරි සමාන්තරාශ්‍ර දෙකක් තීරවනක්. ඒන්න වර්ගපල සමාමවෙන් ඕන්ු. රයික් බලන්නග මෙ මෙහම කියන්නේ මනවාද කියන්නේ පි ගැ ඕන සමාතාශ්‍රයයක් තීරු ැ මේ සමාන්තරශ්‍ර අපි දන්න සමුඛපාද සමමාන්තරයි මේ සමාන්තරාශත්‍රයේ ABC.AB කියන ආධාර්ක මේ ආධාරකය කියන්නේ දරුවනි මේ සමාන්තරාශ්‍රය කෙලින් තිවෝන් බිමට හිට්න පැත්ත කියනක තම අදහස. ැම් ම හිිගෙනින්න්න මගේ ධාර්කය මගේ පතුල් දෙක අන්න ඒ වගේ මේ සමාන්ත්‍රාශත්‍රය මෙන්න මෙහම කෙලින් කල තිවො අපි ෙන AB ගන ධාරකය දැන් මේ ආධාරකය මතම ඒවගේම මේ සමාන්තර්යකා දෙක අත්තරම තවත් සමාන්තරාශත්‍රියයක් තියෙනවනක් මේ බලන්න කොමන්න මේ ආකාරයට දැන් බලන්න මේ සමමාත්‍රාශ්‍රි මංකිරවන ABCD කියන සමාන්ත්‍රාශත්‍රියයක් ABCEF කියන්නේ සමාතරාශ්‍රිය සමාන්ත්‍රාස් දෙක තිර සම්බන්ධය මු කද, දෙන්නම ඉන්නෙ ABCB ආ ධරක මත. ඒවගේම ඒ දෙන්නම ඉන්න. ABCDCඒමත ABCABDE කියන සමාන්තරේකා දෙකාතර. ඔන්න ඔයාකාරයට සමාන්තර දෙගත්තියෙන් සමාන්තරාස්ව දෙකත් ී ර ජීවනි අපි දරුට කෙන ෙදන වර්ග පල සමානයිවා හොයන්න දෙයක් නෑ හදන්න දෙයක් නෑ.ඔගේ අවශ්‍යතාවය මොකද එකම ආධර්රකය මතතිීන් ඕොන එක සමාන්තරේකා දෙකක් අතරය දීන්නවා. මෙතින්දි හැබැයි ඉස්මතු කරගන්න වැදගත්කාරණයයක් තියන දරුවන. ඔය අපි කතා කන පොද්දු ආධාරකය හැමවෙලායිම තියන්න ඕන අර සමාන්තර්රයකා දෙකින් එක සමාන්තරේකාක් කුඩ ආන ඒක වැදගත්. එතකොට ඒ සමාන්තරේකා උඩ තියෙන්න්න ඕන යා පොදු ආාරකය දෙන්නට පොදු විර කොට සමාන්තරයකා දෙකාතරය කකොට මෙන්න මේ ආකාරයට කිව්වොත් අපි. මෙන්න මේ සමාන්තරාශත්‍රයේ වර්ගඵලය දැන්ඔපට දිස්සනෝ පාට කර සමාන්තරාශ්‍රියය. ඒනං මෙන්න මේත් අනිත් සමාන්තරාශ්‍රයේ වර්ගඵල. වර්ගඵල කියැන දරුවුණ ඉඩ ප්‍රමාණය. ආඩ ප්‍රමාණයට සමාන වෙනවා. අවශ්‍යතාවන්නේ එකම ආධාරකය මතහා එකම සමාන්තරයේකා දෙක් අතරය පිටිම්. ඉතිංවාට අවුද් ගැට්ලුුවල් වර්ගපලින් සමාන බව පෙන්න්න. දරුවට කරන්න තියන්නේ බොහම සල්ල දෙයයි දෙන්නම ඉන්න එක ආාරකය මත කිය හේතුවක් ඇතුව පෙන්න්නන්න. දෙන්නම ඉන් එකම සමාන්තරයකා දෙක් අතර කියල කියන්න අනිවාර්මේදින්නේ වර්ගඵල සමාන වෙන් ඔො. දැංගවුණන බලන්න අපේ එක ප්‍රමයයක් අපි කතා කරයිතකොට එක ආධාරකය මතහයි එකම සමාන්තරේකාදයයක් අතර පයේහිටි සමාත්‍රශ වර්ග පලින් සසාමාන. ැන් අපි බලුම් ිනිම දැන් දැන් ඔයාකාරයට අපි ගත්තෝත් සමාන්තරාශත්‍රයකයි ත්‍රිකෝණිකු ඔයා අවශ්‍යතාම එකම ආධාරකය මට එකන සමාන්තරයකදය කතන මෙන්න මෙයාකාරයට අපි කියන්නේ ඔන්න සමාන්තරාශ්‍රයක් තීර ස්සෙල්ලමං කිව්ව වගේම ඒ බී තමයි මෙයාගේ ආධාරකය මේ ආාරකය ඕනමි එකක්කාධාරක ගන්න පුුව ඔන්නන් ඒ ආධාරක ලවනම් පහළ පත්තර හරවන්නත් පුළුවන් මේ ඕනම පාදයක් කාද දැන් මගේ ආධාරකය මගේ ඒAB කළගන්න ඒ ආධාරකය උඩම ඒ වගේම ABCDC කන සමාන්තරයකා දෙක අතරම ත්‍රිකෝනිකු තියෙනවනම් ඕන්න බලන්නකො මින්නමෝගේ ත්‍රිකෝනියක් තියවන ඒ ත්‍රිකෝණේ වර්ගඵලයයි මේ සමාත්‍රශ්‍රී වර්ගඵලය අත්‍ර සම්බන්ධඇත්තින. ඒ සම්බන්ධ තමයි දරුවනේ මේ සමාන්ත්‍රාශ්‍රී වර්ගඵලයෙන් භාගයයි ත්‍රිකෝණේ වර්ගපඵලේ මොනොත්‍රිෝණෙද මෙන්න මේ ඔබට දිස් එන ත්‍රිකෝණේ වර්ගඵලය මෙන්න මේ සමාන්ත්‍රශ්‍රී වර්ගඵලෙන් භාගයයි. සමහර වෙලාලට කියයි ඔබට ගැටලු අක්විදියට මොයිතය න්‍යායමහන්න පුළුව වර්ග සෙන්ටිමීටර් පනහක් වන්න සමාන්තරාශ්‍රයක ආධාරකය මතම ඒ සන්දරරි කාධ කාතරම තියන ත්‍රිකෝන අතරේ ත්‍රිකෝණ වර්ග පලයහෝත් රිජෝවට දෙන්න පුළුව ගන්න වර්ගසැටිමට සිපහයි කියල පනහහියින එකින් භාගිය. එකොට අපි කිරෝ එක ප්‍රමයකාකාර්ට කියයනෝ එකම ආධාර්කය මතහා එකම සමාන්තරයකා දෙක් කතර සමාන්තරාශ්්‍රියයක් ද ත්‍රිකෝණයක් ද ඇතිවිට ත්‍රිකෝඩය වර්ගඵලය සමාන්ත්‍රශ්‍රය වර්ගඵලයෙන් හරි අඩකි ආන්න භාගයක් කියලා එතකොට මේ මෙතින්දි දැන් සමාල්ලාවට දරුවයිකොට හිතන්න පුළුවන් මේ සමාේ ත්‍රිකෝණය මේ සමාත්‍රශ්‍රය ඇත්තුළෙමද තියෙන එහම ෑ අපිට අවශ්‍යතායතියන එක්කම ආධරක මතතින එකම සමාන්තරකල්. මේ සමාන්තර්යේකාවතවටිකක් මෙහිට ඇදල්ලා. අපි මෙන්න මෙතනින් මේකට යා කල්ලා මෙහිටවාව ඒත් ගැටලුවන්නේ. අවශ්‍යතාවය තියනි දරුවුණේ මේ ආධාරකය මතවති ීන් ඕවන ත්‍රිකෝුණ එකපා දෙයක්. අනිශීර්ෂය තිීනවන මේ සමන්තරේකා විති හයට දික්කරා ගටලුවන් න මේ පැත දිකරාට ගැටලුවන්නේඒ සමාන්තරේකා ඔව මතා නි්ශීර්ෂයතියන විදියටට ඔබ අඳිනවනන්ත්‍රිකෝණයක් ආන්‍යත්‍රිකෝණේ වර්ගඵලය සමාන්ත්‍රාශ්‍රය වර්ගපලින් භාගයක් කියනකතම අප ඇතින්දි කතාගර. ැම් බලන්නුව අපි අවශ එකමදේ අවස්ථා දෙකක්කාට කතා කර එකක් මොකදද එක මාධාර්කය මතායිකම සමාන්තරයකකාක කර පිහිට සමමාන්ත්‍රශ වර්ග පලින් සමමාන්ත්‍රී. ඒ වගේම කතා කරනවා එක මධාර්ක මතායිකම සමාන්තරකාක කතර තිකෝුණෙකුයි සමන්ත්‍රශ දෙකක් තිනවනං ත්‍රිකෝනේ වර්ගඵලයේ සමන්තරාශි වර්ග පලින් භාගයක් කියලා. ඊළඟට අපිට ඊළඟට කතා කරන්න පුළුවන් ත්‍රිකෝන දෙකත් තිබුණ ැඔන්න අපිකරට ABCE ත්‍රිකෝනේ වර්ගඵලය ABC තිකෝන චතරවස්ව වර්ග පලන සමාන්තරස්වලක පටින් බාගයක්. දැන් ඒවගේම දැම්මන් කතා කරන්න දැන දැන් ්‍රිෝඩ දෙකත්තියුුණොත්. ආන ස්සල කතාගර සමාතරස්සක ඉර සමාන්තර ්‍රිකෝන ත්‍රකෝඩ දෙකත්වනත් අ අපින එකක් ආධාර්ක මත එක සමාන්තරය අතර ත්‍රකෝන දෙකත්වයන වනං අන්න ඒගොල්ලගේ වර්ග පලත් සමානයි. බලන එකම දේනි වෙනස්සයන්නේ පොඩි දෙයක්න එකක් මාධාරකය මත. ඇම එක මද එකක්ම සමාන්තරඒකා දෙකක් කතරේ. දැන් ඒනම් අපිට කිය පුල මින්නමයාකාරයට බලන් දැම්මම් මෙන්න මෙහිමකවෝත් ඔන්න ්‍රකෝණයක් තිය මේ ත්‍රිකන ති මත්‍රිකෝන ගන්න ඉ ප්‍රමාණගත්තිය. මේ ආධාර කිය මතම, මේ ශීර්ෂයේ හරහා යන සමාතරේකාවක් කුඩම සමාන්තරයකවක් කැදගන්නංකු මි මේ ආකාරයට මෙින මේයාට සමාන්තරයකක් කැඳගත්තොත්. මේ සමාන්තරයකවක් මතම ශීර්ෂය තිීන. මේ ABCAB. ආධාරකයම වන්න මෙන්න මේ ආකාරය ත්‍රිකෝණයක් තිීන වනං ආන්‍ය ත්‍රිකෝණ දෙකේ. ඒම නැත ABC. ත්‍රරිිකෝඩයි ABC.D ත්‍රිකෝනේ වර්ග පල සමානවෙන් ඕනේ කළයි කිය. ඒරං එතරත් අවශ්‍යතාවයෙක් මුකද එක්කම ආධාරකය මතතින්න ඕන. එකම සමාන්තරකාදයකතත් අපි පවත් පැහදිලිකරොත් බලන්දරුවන මෙන්න මේයාකට ඔබට දෙස්සෙන මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගපඵල වර්ගඵලයක් අපි පාට කරල පෙන්න්නන්නේ යා ගන්න ඉඩ ප්‍රමාණය වර්ගඵලය කියැන ඉඩ ප්‍රමාණය මේයාගන්න ඉඩ ප්‍රමාණය මෙන්න මේ ඒ ආධාර් ඒබආධර්කය මතඉන්නඉද ඒ විදිටම මෙන්න මේ ත්‍රිකෝණය ගන්න ඉඩ ප්‍රමාණයට සමානායිජෙනකයි කියන්නේ එ ඔබට මේ පාවිච්චි කරන්න පුොළන් කොයි වෙලවටද අර අවශ්‍යතාමනවද එකම ආධර්කය මතති නොන දෙන්නම එකම මාන්තරකා දෙයක් තියන ඒ ආකාරතිීන වනං අන්න පුළුවන් ඔබට මේදින්නේ වර්ගඵල සමානායි කියළ කියන්න. දැ මෙතන්දී ඔබට තවත් අවස්ථාවක් නිර්මාණත්ම අවස්ථාවක් නිර්මාණය කරන්න ලම්ම තින්දදි වාසිය තින එකම ආධාරකයෙන සමහරවෙලාවට සමානාධාර්ක දෙකක් තිවුරත් ඒත් ගැටලුවක් නෑ සමමානාධාරකමතහයිකම සමාන්තරයකා දෙක් කතරතිය වුණත් ගැටලුවක් වෙන්නේ නෑ තැන් අපි කියන්න එක ආධාරකය මත තින එකම සමාන්තරේකා දෙකක් කතර තියන ත්‍රිකෝන වර්ග පලෙන් සමානායි කියනක. ඒ වගේම... <esclamour> ැ යපිකාතා කරේ ර්ග පල සම්න් වර්ග පල සම්බන්ධ තවත් සම්බන්ධය ජීවනී කතා කරන පයිතකරසන ගනතක්ඥය දැන් ඇතර මේ පයිතරකෙන ගතඥ කතාකරපු අවස්ථාවපි කතාකරොත් ඒක මේ පයිතකරස් කතා කරන්න ඉස්සෙල්ල මේ අපේ රටේ එහමලත්තං ඉන්දයාාව වගේරටවල්ුල ග්‍රො නිර්මාණ ශිල්පින් කතාක්ම භාවිත කරපු දයක් අර ගියයක් කත්තිවාරන්ධානකොට ගේ මුල්ල හරියටම රජුවතියාගන්න අංශක අනුවට තියාගන්න ඒගුල්ල පවිච්චිකරපු අවස්ථාවක්. අපි පයිතිකරස් කියයන ගනිතක්ඥයයික පැහැදිි රමෙන්න්න මේ ආකාරයට. එයා කිවමකදද එයාකිව රිජකෝන ත්‍රකෝනය තිනවවා රිජෝ ්‍රකෝන ජකෝන්ට ස්රහතින පාදීමන තන් දිග පපාදදික කරණය කියගලනනි. එයා කියන අන්න්‍යයාමත්ත සමචත්තු රශ්්‍රයක් ඇන්දෝතින්. එයාගේ වර්ගඵලය ඉතුරුපාද දෙක මතාඳන සමචත්තු රශ්‍රයන්ගේ වර්ග පලවල එකතුවට සමානවේ වර්ගඵලය සම්බඳ තවත් ප්‍රමියන්. මොකද කිය රෝපකෙන්ම පැහදිි කර ගම්මමුක මෙන්න තීර රජ ෝනී ්‍රිකෝනය ජ කෝනය මෙන්න තිර ජුකෝනය. දැම්මොකද කියන්නේ රජකෝණයට ඉස්සර හැතීන කරකර කරනය දැන් පයිතර කියගනම ක්ද මෙන්න මේ කරනය මත සමචරයයක් ඇන්දෝත් අඳමක සමචතු රශවයක් න්න රර්නීමමත පි සමචතුරශය කෙන්ද ABGFකිර සමචතුරශ්‍රය. එයාගේ වර්ග පලය. ඉත්තිරි පාදක මතිීන ඒ පාතිික සමචරයද. හිෙනං අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මේ බීසි පාති සමචත්තුරශ්‍රයක් කැදු. ආන්න මෙන්න මේ සමචත්තුරශ්‍රයේ වර්ගඵලයේත්. ඒ වගේම මේ පාදය මත න අපිට පුළුවන් මෙන්න මේ පාදියමත සමචතු රශ්‍රිය කැන්දොත් ඒ සමචතුරශ්‍රීත් වර්ගඵලයන්ගේ එකතුවට සමාන වෙනව කියලා. මොකදදකිවවේ. ජිෝනී ත්‍රකෝණ අතරවන ඒයාගේ කර්ණය මත සමචත්තුරාශ්‍රයයක් කඇන්දොත් ඒ සමචතුරශ්‍රය වර්ගපලය ඉතිරිපාද දෙක මත අඳිනු ලබන සමචත්තුරශ්‍රියන්ගේ වර්ගඵලවල එකතුවට සමානවේ. අපිඔයකට පහිතර ප්‍රමේය කියලා පදරක කිය ගනි තක්නය දිරිපත් කරපු හිදට පයිතිරස් ්‍රේය කියලා. එතකොට මේක සම්බන්ධය මොකක්ද සම්බන්ධය අපි කියනෝ. මේන්න මේ දෙන්නගේ එකතුව මේ ABCABFG කියන. වර්ග පලට සමානයි දෙැක් අපි පාවිච්චි කරන්නයඕකන වෙනි දරුවන අපි පාවිච්චි කරන්න මමුකක්ද දැම් මෙන්න මෙගේ වර්ගඵල මේ තින සමචතුරශය වර්ගඵලය පද හතරම සමචතරස් තමානයින මෙයා ABCAB නම් මෙත් ABC විර වකිරින් වර්ගඵලය කියන දිග වැඩිකිරීම පලෙන. ABC ABCවලින් වැඩි කරහ මකක්දන්නේ.AB වර්ග ආයිතකොට මේ සමචතුරශය වර්ගඵලය මේ පාදය BBC නම් මෙහෙත් BC වෙන්න ඕන පාද සමානයි. එ BC. BCවලින් වැඩිකරම් BC වර්ග. ආන්න එතකොට ඒ වැඩිකිරීම Aීම විරෝ මේක සම්චතර ඒ වර්ග එහිනං මේ කියන ප්‍රමේෙන් අපිට හදාගන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධයා BBC වර්ග දන ඒAC වර්ග සමාන ඒ වග එතකොටමකක්්ද වර්ගපලය නිෙවෙයි අපි කතා කර දෙමුකක්ද මෙන්න මේ ABC ත්‍රිකෝනේ පාදාතර සම්බන්ධය ඔකට ගරෝ පයිතිතකර සම්බන්ධය කිය ිග පයිදර ප්‍රමේ දැන් අපි කතාගු පයිතර සම්බන්ධයමොකක්ද රිජුකෝණී ත්‍රිකෝණයක පාදතුනාතර සම්බන්ධය. ඔබ භාවිත කරන්නවා රජුකෝනි ත්‍රිකෝණයක පාදදිහක දිග දුන්නොත් ඉතිරි පාදය දිග හොයන්න පාවිච්චි කරන්න පුළුවන් මේක. ඒ විතරද්ද නෑ අපට පුළුවන් ඒක රිජකෝනි ත්‍රකෝණයද කිය බලාගන්නත් කරන්න පුළුවන්. දැන් අර මංකිව. ඒෙවල් අතිවාරන්දාානකොට ඒග්‍රහ නිර්මාණ ශිල්පීින් පාවිච්චික නොකද. එයා මේ රිජකෝණය හදාගන්න එයා පවිච්චි කරන්නේ මෙන්න මේ දිගවල් තුනක් පාවිතකන්න ඔබ ඉගෙනගත පයිත ත්‍රත්වයක් පාවිච්චි කන්න.ඒ ත්‍රත්වය පවිචක කන යාකලට ඔබ දිංගියොත් දකින්න නඇති එයා කරන මොකදද එක පාදයකින්දලා අඩි හයක් දිගාරගන යා ලකුණක් දාගන්න. ඊට පස්සේ මේ පැත්තර අඩි අටත්්දිකට ලකුණක් දාගෙන. ඊට පස්සේ මේ පැත්ත අඩි දහයක් වෙන විදිර ටේප්පි එකල්ලලා එයා කනු හිටෝගන්න නූ ලදන්න. එතකට මොකද වෙන්නේ හරියට මෙතනංශක නුවෙනවා. ඒ වෙන්න කෝමද. මෙතර දහයගත්තරි දහයවර් සීයයින්නේ හයවර් තිස්ස යටටේ වර්ගේ හටහත හට අතරයි ස . ග පයිතිකර සබන්ධයට ගැලපෙන විදිට යා දිීගවල්තුනත් තෝර ගත්තහම. ඒයා දන්න එතකොට මෙන් මේකෝනය රජුකෝනයක් වෙනවා. එනම් පයිතරස් ප්‍රමේය පාචි කරන්න පුුවන් අපිට මේක රජකෝනි ත්‍රකෝනයක් බව පෙන් වන්නත් පාච්චි කරන්න පුුව. ආනිෙතකොට මේ කතාගරත්තකොට වර්ගඵලේ සම්බන්ධ තවත් ප්‍රමයයක් එතකට ජීවුණනි වර්ගඵලය සම්බන්ධ ප්‍රමේයන් අපි කතාගරම් එතන හතරක්. දැ එකක් කතාගර එක මාධර්කය මතහා එකම සමාන්තරකා දෙකක් කතරතින. සමාන්ත්‍රශ්‍රය වර්ග පලින් සමානව. ඊළඟට කතා කර එකම සමා ආධර්ක මතා එකම සමාතයකා දෙයක් කර සමාතරශක ්‍රකු තුර ්‍රිෝණ වර් පලන සමාන්ත්‍රශ්‍රි භග කිය. ඊළඟට කතා කරා එක මාආධර්ගය මතා එකකම සමාන්තරයකා දෙයක් කතර තියෙන ත්‍රිකෝඩ ර්ග පලින් සමායයි කියලත් කතා කර. ඊළඟට අනිත්්‍යවස්ථාව කතා කර පයිතකරස් කියන ගන්න තක්ඥ ඉදිරි පාත් කරපු. රජිකෝඩී ්‍රිකෝණයක කරණය මතාදින සමචත්තුරශ්‍රය වර්ගපලය ඉතිරිපාද්ක මත අඳිනුඩමන සමචත්තු රශ්්‍රියන්ගේ වර්ගපලවල එකතුවට සමානවය කියලා. දිංජවනි වර්ගඵලය සබන්ධ ප්‍රමයන් අපේ දරුවට දී චරයි. ඒ. දැන් අපි ත්‍රිකෝණ ගැන කතා කර චතුරශ්‍ර ගැන කතා කර සදැන් මෙතනින් මේ ඉවරයිද අපි තවත්කොටසකට යනවද. ඔු ජෙවී අපට එහම ඉවර කරන්න බෑ දැන්ි ්‍රිකෝඩ සම්බන්ධ අස් ප්‍රමයන්ගේ ඉවර කරන්න බෑ. ස වන දෙමං සදනම් වෙනනි නි තවත් ත්‍රිකෝන සම්බන්ධ ප්‍රමයන් කීපයක් කතා කරනිසිසිරසර්ගිය සති ත්‍රිකෝනයකතිර තවත් විශ්මිත කරන කීපයක් ප්‍රමයන්නිදිරි-diriරිපත් කරන සදානම් වෙන බලමු අපි දරුවන හිෙන ත්‍රකෝන සම්බධ මොුවද අපි තව දැනගතයුතු සම්බද මේ ප්‍රමේයයක් කියල කියන්නේ දරුවුණ මෙහම දැන් ත්‍රමයන් ප්‍රමයන්ක හම අපි දරුවට පොඩිගැටුවක් කියරවන්නේ මොනවද මේ ප්‍රමයන් කියන්නේ මේ ප්‍රමේයන් කියල කියන්නේ දරුවනේ මේ සත්‍යයක් මුවක් කරි ඇත්තක් හැබැයි මේක කවරුවනි තහවරු කරල පෙන්න්න ඕන තුයි අන්න ඒවගේ සම්බන්ධයක් දැන් අපි මේ කතාකර ප්‍රමියයක් ගත්ත අපි කියන්නේ එක මආර්කමතා එකකම සමාන්තරයකා දෙයක් කර ඔයා ඕන තරං සමාන්ත්‍රස ඒ වර්ගඵල සමානවයක හම කුඩුුවගර වෝ ඇත්ත තමයිකර කියෙන දනෑ අපි බලු ඇත්තරම හිම වෙනවද. එහම වෙනවදිෙන පපු කරල පෙන්න්නන අන එකට අපේ ප්‍රමේ සාධනය කරනවා කියලා. ආනෙතකට මේ සත්‍ය බව පෙන්වාදීම අපි කරන්නේ එතකන සත්‍යතාවයක් තමයි කියන්නන්නේ එහන් ජීනයක් බලු මිත්‍රිකෝන සම්බන්ධව අපි කතා කරනු මට මිහිෙම එකක්තවත්. ත්‍රිකෝන එක තියනවනි පාදතුනක් දැන් අප දරූදරන්න ත්‍රිකණයක පාත්තුනති යේ පාදන අපි පා දෙකක් තොරගමු එක පාදයක මධ්‍යලක්ෂයයි තවත් පාදයක මධ්‍ය ලක්ෂයි තෝරගත්තෝත් තෝරගෙන මෙන්න මේකට පිරෝපෙත් එක්කමයමු දැන්මන්න මෙහම ඔන්න ්‍රිකෝණයක් තිරෝවට ඒ ත්‍රිකෝනේ ABCABBC කිය පාද තුනත්වීන. අපි AAB පාදේ මදධ්‍යලක්ෂ තරගමු ඔන්න ABCAB පාදේ මදධ්‍ය ලක්ෂය මෙන්න මේ ABCAB පාේ මධ්‍යලක්ෂ ඩ කියල මංගත්. ට පසේ ඒ ස පාදේ මධ්‍යලක්ෂත් තොර ගම ඒ කියලා. මෙන්න මේ මධ්‍යලක්ෂ දෙක යාකරන රේකාව්න යාකරා රේකාාව. දැන්කිෙන ඉතිරිපාදය දැන් මේ තරිිකෝනේ මේ පාධකන තෝරගත්ත ඉතිරිපාදය මෙන්න තින බිසි. ආන්න ඉතිරිපාදියට සමාන්තරත් වෙන වලු ඒ වගේම මේකෙම් භාගයක් වෙනට බලන්න ඉතින් දැන් ඒ එහම ව දැන් හම කිවද දැ කවර කියනද ඔව ූ හම වවා කියෙනලා නෑ අපට තාකගටි ඇතරම් වෙනමද එත වෙනත් අන්න අපිත හෞරු කරන්න ඕන. මේ ප්‍රමේක් මේවනි අහුරු කරගන්න පුළුවන් දර්මකට අවස්ථාධගත්තිෙන. එකක් තමයි නිර්මාණත්මක බෝම සරල පුළුවන් සිතැම්පතාලට පුළුවන් ත්‍රිකෝණයක් ඇන්දා. කැමතිත්‍රිකෝණයක් ඇන්ද. එකපාදක මැද හොයාගත්තා. අනිපාදිත් මැදහොයාගත්ත. හොයාගනේන්න යාකල් බලන මේ කිව්වාගේ අනිපාදයෙන් භාගයක් වෙනත් මැනල බලන්න පුළුව. ඉවා සමාතරක විීත චත්‍ර ශ්‍රාවිච්චික බලන් පුුවන් මාන්තරද කියලා. එතකොට සමාතරන අපිෙන ආනේ ඇත්තනේ ඒ එක වෙනවානි. අන්න ප්‍රමේ සත්‍යතාවේ තහවුරු කරගන්න. හැබැයි අපි ප්‍රත්‍යක්ෂසාාන්‍යයන් පාවිච්චි කරල්ල ඒක ඇත්තයි කියලා පෙන්නලදිනෝ හේතු සයිතව අ එකටකෙන අපි සාධනය කරනවා කියලා. එතකොට ප්‍රමීයක් සාධනි කරගන්නත් පුළුවක්. එතන් ප්‍රමේ සත්‍යතාවේ නිර්මාණත්මක තහවර කරගන්න පුළුවන්ඟොට මෙම ලස්සට අඳන්න පුළුව. දෙැබලන්න එතකොට මේ ත්‍රරිිකෝණේ. අපි මෙතද කතාකර මේ ප්‍රමේයට ලස්සන්න නමක් කියරජියනි මදධ්‍යලක්ෂ ප්‍රමේ කියලා. අප මේකට කියන මධ්‍යලක්ෂ ප්‍රමේකල මේ මධ්‍යලක්ෂ ්‍රමයක කියන්නේ දරුවන ත්‍රිකෝණයක පාද දෙහක මධ්‍යලක්ෂයා කරන රේකාව ඉතිරි පාදයට සමාන්තරද හරි අඩත්දව. ඉතින් දරුවම කතාගරන්නකොට මේ වචනම වශ්‍යනය අදහසන්න ලස්සන වචන ඔබට ොදන්න පුළුවන්. ඒකට තීවශ්‍යාවද ඔබ මක තියාගන්නන වචන වේ මතකතියා ත්‍රකෝනේ පාදක මද්‍ය ලක්ෂාගන එක ඉතුර පාදර සමාන්ත්‍රයි වගේ ඒයයාගින් භාගයක්ක්වන කියල තරයි මක තියාගන්නන තිීන්නේ . ඒවගේම දැන් ප්‍රමීයක් කතාග රහමදරු එක විලෝමයයක් තිනන එක අනිපැත්ත දීරවනේ දැම්මිකිවමකද ත්‍රිකෝනේ පාද දෙක මධ්‍ය ලක්ෂයාගන රේකා විතිරි පාදින සමාතරද හරි අරද වේ. ැන් තකොට මේ එක ියමු අපි අවශ්‍යතාවයසා ප්‍රතිඵලය. කෝමද අවශ්‍යතාවය මොකදද මෙන් අවශ්‍යතාවය. ADDBට සමාන වෙන්න ඕන. ඒ වගේ AEEECට සමාන වෙන්න ඕන මෙන්න මේ අවශ්‍යතාාව දෙක ඉට්ටුුවෙනව නම් මොකද ප්‍රතිඵලය. න්න Dඊ සමාන්තර වෙනවා Bට ඒ වගේම D.ඊ සමාන වෙනවා ගෙම් භාග්‍ය භාග්‍යයි ආන දැන් දරුවන්ට මේක පාවිච්චි කරන්න ඕන්නං ඕන වෙලාවක ඔබ සහුරු කරන්න ඕන මේ දෙක සත්‍යයයි කියලා. එත ඔබේ ප්‍රතිඵලේ පතිල ප්‍රතිප පවිච ඔයාට කියන ල රම ේක සමන්ත්‍රාව පෙන්න්න. අප පෙන්න්න ්‍රිකෝණයක් කරන ේත්‍රකො ේ පාද්ක මධ්‍ය ක්ෂතමයි තිීන කියෙලා හේතු ඇතුව පෙන්න්න. ඉට පස කියන්න මතින්න සමාතරයි මොකද හේතුව මධ්‍ය ලක්ෂව යනුව.ඒ සත්‍යතාවයක් අන්න ඉගනගත්ත දෙයා අන්න මධ්‍යලක්ෂ ප්‍රමේය එතකොට විලෝමයෙන් ම කක්දකිව්ව. විලෝමයෙන් කිව්. දැකිවේ පා්ක මද්‍යල ලක්ෂය කනරේක විත්‍රරිපා සමාන්තර වෙනය කල ද සමාන්තරයි කල ගම්මු. රප අරන් ඉස්සල පහැදිලිරගම් මෙන්න ත්‍රිකෝණය තියෙනවා. මේ ත්‍රිකෝනේ එක පාදක මධ්‍යලක්ෂ තෝරගම් එක පාදයක මධ්‍යලක්ෂය ඔන්නන තෝරගත්ත. හරණ ඒාඉ මධ්‍යලක්ෂේඉඳල තවපාදයක සමාන්තරව සරර්යකා කන් විස්සල සමන්තරයි ප්‍රතිපල රගත්තරි දැන්දින සමාන්තරයිකර දෙරවන සමාන්තරයි. මොකක්දැකිේ මේ පාදේ මධ්‍යලක්ෂයේ සිට්. තව පාධිකක්තිී නේ තවපාදයකට සමාන්තරව අඳින සර්ලරේකාව ඉත්තිරිපාදය සමච්චේදනය කරයි ආන විලෝමය ඉස්සලකේ පාධදිිකව සමච්ේයකනයග දැන්කි කියන්නේ එක් පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත්පාදයකට සමාන්ත්‍රි සල්රේකාව තවයි පපාදය තිනි ඒ පාදිය සමච්ේදනක නොමේ ඕන ටක් ලංගුවෙන ලස්සටි නොත්්‍ර කෝනක් පාති දි ලක්ෂයටට තත් පාදකට සමාන්තරන් සල්යකාව ඉතිරි පාදය සමච්චේදනය කරයි. දැන් මේක මොකද වශ්‍යතාව විලෝමය කියන් දරුවට ඉස්සල්ල ගත්ත ප්‍රතිඵලය දැන් හේතුව කරලා ඒ හේතුව ප්‍රතිඵලය කරන මකක්දමක වෙන්නෝන වෙන්න ඕන මෙන්න මේ දේවල් දැන් ඔබට වෙන්න ඕන A සමානයි DB මෙන්න මේගේ මද්‍යිලක්ෂේ න AD සමයිඩB වෙන්නන ඒවගේමඩE සමාන්තරයි BC වෙන්නත් ඕට මෙන්න මෙහෙම වෙනවනක් මෙන්න මේ අවශ්‍යාාවක ඉටුවට වනක් ඔබට ලැබෙන ප්‍රතිඵලය මොකද පලය ආන ඒ.ඊට සමාන වෙන අපි කියනවා. ඒ.ඊ සමානයි ඊEC එනං මද්‍යලක්ෂ ප්‍රමයේ විලෝමයෙන් මකදද කිව්වේ විලෝමයෙන් කිව්ව එක පාදක මද්්‍යලක්ෂයේ සිට තව පාද සමාන්ත්‍රවදන සර එක විතිරිපාද සමචේදනය කරයි. තු ප්‍රමයෙන් කිව් එක අනි පැත්ත අපිකිෙන විලෝමය හැබැ විලෝමය කියන්නත් ප්‍රමයන් එතකොට ඒ මේ ප්‍රමියය ඔවට දැ ග ටල විස් ට පාච්ච කර ලන් කොයි ලාවරද දැන් ඔයාට කියන පුතේ ොයිල හරිකිර ඒ සම ඊEC බව පෙන්වන්න. ආතක ටක්ග මක දක්ෂම විලෝම දාන්න පුළුවන්දට එන අව්‍යතමන්ද බල ්‍රිකෝ අතව ෞත්‍රිකෝනයක්තින එක පාදිගේ මදලක්ෂද ව තියෙනවා තව පාදික සමන්තර ේකාව කඇදදි අවතිේවා එනම් අනිවාරය ත්‍රරිපාති සචේදරවෙන්නවා. අන්න අවශ්‍යතාික තියෙනවනං ප්‍රතිඵලය ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් අන්න ඒ.ඊ සමානයි ඊEC වෙනව කියලා. මෙ මෙත් මේ ජාමිතික කාරණාකිනව හරි සරලයි. අවශ්‍යතා ටික හැබැයි ඔබ අවශ්‍යතාටි ඔබ පෙන්න්න ඕන හේතු කියන්න ඕන. හේතුවන්නොකිවත් පිළිගන්න. තහත් සාධනයකනේ ගැ තහුර කරනව ගෙනනිකෙනනි හුරුවවෙන්න නික කිව්ට. අපිර දැන්ිට කවරවාර කාණයයක් කියර මෙන්න මේීම සිද්ියක්ර දැ ඔය සිදියවරුවත් පිගන්නනන්නේ ම හේතුකුවොත් ඒයටට පිළිගන්නපුුවන් හේතු ඉදිරිපත් කරොත් විතරයි. අප පැහැදිලිකරමු වෙලා බලලයිදලා. සාකච්චා කරමින් හිටේ විශ්මිත සරර්ල ලේකා ගැන ප්‍රමයන් විශක් අපිසාකච්ඡා කර අපි දැන් කතා කරමින් නි නිත්‍රික්කොන ගැන ස ඔ නවනි දැන් අපි කතාකරේ මධ්‍ය ලක්ෂ ප්‍රමය ස මධ්‍ය ලක්ෂ්‍රමේ විලෝමය අපි දරූන්ටකිවේ අවශ්‍යතාවය තහුර කරන්න හේතු ඉදිරි පත් කරන්න ඕොේක ලක වවා. ඒ හේතු ඉදිරිපත්කරොත් ඔබට ප්‍රති පලය පාවිච්චි කරන්න පුුව. තො හේතු ඉදිර කියන්න පුළුව මධ්‍යලක්ෂ්‍රමය කියන්න පුල දත්‍රම ලෝම කියන්න පපුලා අන්න කාර. ැන් ඔඒ සම් ඔයස් කතාගරජවනි අපි ්‍රිකෝන ගැන්නේ ත්‍රිකෝන ගෙන තවත් සම්බන්ධතාය. දැන්රට දරුණ හිතන්න පුුවන් ්‍රිකෝග තවත් ඔබටත් සම්බන්ධතා හොයන්න පුළුවක්. දැම් මේ තම්බන්තාමනද මෙන්න මිහිම සම්බදධයයක් දැන් අපි කතා කරන්න හදන්නේ. දැම් බලමුක ත්‍රිකෝණක එක් පාදකට අනිුලබන සමාතයි. රෝපටයම් රපෙන් අඳුරගෙන පස්සේ ප්‍රමය කතා කරම. මෙන්න මෙහෙම කියන. ඔන්න ්‍රිකෝණයක් තියෙනවනම් මේ ත්‍රිකෝණය තියෙනව දරුවුණේ පාදතුනක් ඔන්න පාත්න තිරෝ. ඒ පාදතුනින් එක පාදයකට සමාතව සරල් ේකාවක් අඳනවන ඉතිර පා්ක කැපිලියන ආකාරයට. මෙන්න මේ ආකාරයට අපි ඇන්දොත් මෙන්න මෙහෙම රේකාවක් අඳනවා නිකන් රේකාවක් නෙවේ සමාන්තර් රේකාවක් කඳනවා බීසට සමාන්තරෝ මෙන්න මෙහම රේකාවක් ඇදොත්. දැන් මකදවෙන්නේ ABCABAC චේදරිය වෙන. ඒ චේදරි වෙන එකේ සම්න්ධයක්ත්තීෙනවලු මොකද සම්බන්ධය මෙන්න මේ දෙන්න බෙදෙන අනුපාතිය මළු මේ දෙන්න බෙදෙන අනුපාතියක්ත්වයන්නේ අනුපාතිය හැබැ දිග සමානය කියෙක නෙවේ දරුවන. ඒ කියන්නේ මේ දිග මේ දිගෙන් බෙදුව හම එන අනුපාතියක්ත් වයෙනවන බෙදු හමෙන උත්තරයක් ඒ උත්තරේම වෙනවා මේ දිගමේද මද හිතකට දිගවල් සමාන හැ අනුපාතිය සමාන වෙන. දාහරයක් විදිර ගත්තව ජීවනින්න මෙහෙම. දැම් මේ දුර හතර වෙලා මේක දෙකව නොත් හතර දෙකින් බෙදුව හම දෙකයිනෙන්නේ. එතකොට මෙියාව හයවෙලා මියාව තුනවුනොත් හයතුනින් ිදහක් දෙකනෙන්නේ ආන්නේ වගේ. එතකොට මෙයා හතරකට මෙයා හතරවෙන්න ඕන්නෑ. හැබැයි ඒ දෙන්න බෙදුවහමෙන අනුපාතය සමාන වෙන්න ඕන කියලයි කියන්නේ. එතකොට අවශ්‍යතාවයමකක්ද. මේත්‍රිකෝණේ පාදතුනින් එක පාදිකට සමාන්තරව ඉත්‍රුපාද දෙක චේදරීවන පරිදි සර්රයකාක් අඳන්න ඕ. සරල එකවත් තියෙනු එහෙම වෙනවනං අන්න මේකේ අනුපාත සමාය වෙන. දැන් අපි මෙන්න මෙහෙම කිව්ෝ දැම් බලන්නකු ඔබට කිව්ූ ෝතුන් මං කියන DE සමාන්තරයි B.BC. නම් ඔන්න ඔබේ අවශ්‍යතාවේ. මේරේකා දෙක සමාන්තර වෙනවනන් කියලා ඔයාට සමාතරයිකරෙකො ද ලති න හරි කෝමරි ඔපපු කරන්න පුුවන්. ඔයාට ප්‍රතිඵලයක් විදිර පාවිච්චි කරන්න පුළුවන් අන්න AAD බෙදීම DB AE බෙදීම EEC කියලා අනුපාත දෙකල්ලියන්න පුළුවන් දරුවුණේ. AD බෙදීම D.B සමානයි AE බෙදීම E.EC කියන ප්‍රතිඵල පාවිච්චි කරන්න පුළුවන් අපිට මෙන්න මේ අවශ්‍යතාව ටුවරවනක්. එරම් මොකදකිවේ ්‍රිකෝණයක එක් පාදකට අඳිනු ලබන සමාන්ත රේකාවෙන්. එක පාදයකට අඳින සමාන්ත රේකාවෙන් ඉතිරි පා දෙක සමානුපාතිකව වෙෙදේ. එක්කම අනුපාතයකට බෙදය කියන එක තමයි මෙයාගත බිතන තියන සම්බන්ද්ධය. දැන් ඕක අපි කිවේ සමාන්තර නං අනුපාතිය සමානයි. ජීවනි විලෝමය අනුපාතිය සමානයින රේකාව සමාන්තරයි. ඒකත් වෙන්න පුළුවන්. ඒකත් ප්‍රමේයයක් මොකද ප්‍රමීණන්. සල්ල දේකාවගේ ත්‍රිකෝණක පාදිික සමානපාතිකව බෙදේනම් සමානුපාතිකව බෙදයි නම් දැන් අන්න ප්‍රතිපඵලය හේතුව වෙල තියන්නේ. එම් මොකද වෙන්නේ එම සල්රග තරිපායට සමාන්තරවේ. ඒ කියන්න කොහොමද මෙන්න මෙහෙම දැන් අපි රූපෙටියම්මු මෙන්න ABCAB. සීත්‍රිකෝණය තියනවා. දැම් මේකේ ඔන රේකාවක් අදිින මොකක් කර ඒේකාවක් අඳනවා. මේ ඇන්දට පස්සේ ඔයාට උප්පු කරල පෙන්න්න පුළුවන්නන්. A බෙදීම D AE බෙදීම Eට සමාන වේ කියලා පෙන්න්න පුළුවන්න්නම් ප්‍රතිපලය තමයි ඔයාට කියන්න පුලාන් එහනන් E. සමාන්තරයි ි වෙන්න ඕන. න එේනම් මම ලියන දරුවනේ මෙන්න මෙහෙම AADDB විදවා AD බෙදීම DB කියනෙක් කෙනා සමානවෙන වනම් AE බෙදීම E සමානවෙන්න වනම් අන්න ප්‍රතිඵලය විදිරගන්න පුළුවන් D.E සමාන්තරයි. මෙන්න මෙහෙම වෙනවනන් අපිට පුළන් ප්‍රතිඵලේ විදිහයට කියන්න පුළුවන් ඩ.ඊ සමාන්තරයි B.BC කියලා. දැන් බලන්න රේකා දෙකා සමාන්තර බව පන්න කොචරද දෙවල් පිදීමවද. ස්සල්ලා අපි මදධ්‍ය ලක්ෂ පවීංකව රේදක සමාන්ත්‍ර වෙනවා කියලා. අපිට ඕන්නම් මේ අනුපාදතික සමායක ඔපපු කරගන්න පුලන් ඒේක සමාන්තර බව කියන්න පුළුව පලන මේ ත්‍රිකෝන මේ සර්ර්රේකා එකතුල හැදින ්‍රිකෝන සර් රේකා එකතුළ ඇතිෙන චතුරවස්්‍ර. මේ අතරතියන සම්බන්ධතා. මේ අවශ්‍යතාව මේ වෙනවන තව ප්‍රතිඵල්ල කොච්චරද. මෙන්න මේ සත්‍යතාවයන් තමයි අප ප්‍රමයන්නනාකරට ඔබත් එක මේ කතා කරන්නේ. දැන් ඒ කතා කරේ අප එතකොට මේ ප්‍රමේයක් ස විලෝමයක්. අපි යමු තවත් පමේට මෙන්න මෙහෙම කතාකරත් දැමි ත්‍රිකෝන ගැන බලන්න ගෙසත්යේ සිසිරසර් කතා කර ත්‍රිකෝන සම්බන්ධ සම්බන්ධතා ද අපි තවත් කතා කරන සම්බන්ධතා කොට මේ කතාගටික විරදනෑ බට නිර් දශීතක අපි කතා කරනු. එතකට තවත් සම්බන්ත ඔබට දකින්නත් පුළුවන් වේවිේ සමල්ලට අප දක් පුනෙක්ද ල්ලබට දකින්න පුුවන් වේවේ. ආන දැන් අපි කියනවා සමකෝනී ත්‍රිකෝනවල මොනවදරුවේ සමකෝ නිත්‍ර කෝණ කියන්නේ ඕෝනතු වන සසාමාන ්‍ර කෝන ොලිකන සමකෝ ත්‍රිකෝන සමකෝන ත්‍රිකෝනවල අනුරූපපාදද සමානු පාතික වේ. ආන අනුරූපාද සමානවිනේ සමානු පාතිකවේ, බලන කොම කක්ද මේය කියන්නේ කියලා. දැන් ඕන්න ්‍රිකෝණයක්ත් තීර. ද ස තමකෝණ ත්‍රිකෝන වල තේකත්‍රිකෝණකින් බැන් ආතාවත්‍රිකෝණයක් ගැම්ේෙන ඕන තවත්‍රිකෝණයක් තීර. මේේත්‍රිකෝනේ ෝන තුරට මේ තිකෝණය කෝනතුට සමාන වෙනව නම් ආදැ අපි කියෙමු මෙන්න මේ දෙන්න බල මේ දෙන්න සමාන මේ ඕෝනේ මේකෝනේ සමාන වෙනවා. ඒ වගේම අපි කියෙමු මෙන්න මේ කෝනේ මේ කෝනේ දැන් ඔබට දිස්සරමි කෝන දෙකත් සමාන වෙනවා. ඊලඟට ඉතුර කෝන දෙක ඒ දෙකත් සමාන වෙනවා. ැයි ඉත්‍රිකෝණන දෙක දැම් මේ ඕන දෙක ඕනෙත් නෑ. ඇතිිකාෝණක ඕෝනතුන එකතුේ එකසි අස්වයකක්ල අපි දන්නවන්නේ එ එකසි අස්ුවයක දන්නව නං අපිට පුළුවන් දෙකක් සමානයකවා මිතුරික කෝමත් සමාන වෙන්න ඕන. එ සමකෝණි වෙන්න ඕන අපි කියමු. ඔන්න ඊළඟ කෝන දෙක සමාන්නම්. දැංහරණ එක්ත්‍රිකෝණෙක ඇති ෝනතුන්න තවත්්‍රිකෝණක ඇතික ඕනතුටට සමානවේ නම්. එර මොකද වෙන්නේ ඒත්‍රිකෝනක සමකෝණී. තවචන පාවිච්චයන සම රූපී කියලත් කියන. තු සමාන රූපයෙන් සමාන වෙනවා මේ හැඩේම තවයි මේක හැබැ සයිස්සකනෙවයි රූපයෙන් සමාන වෙනවා. ආන සමකෝන ත්‍රිකෝන සමරූපී වේ. දැන්මත්‍රකෝනේමත්‍රිකෝනේ සමකෝඩී නං අපිට ලැබෙන ප්‍රතිඵලයමුකක්ද ඒවයි පාදාතර අනුරූප පාදා අතර අනුපාත මොන දන්න රපාදය කියලා කියන්නේ. අපික මෙන්න ඒAB AAB කියල කියන්නේ මෙන්න මේ පාදය. ඒ පාදය බැදු ඒ පාදිතිීම දම් පාට කෝනනි ඉස්සරහණනි. දම් පාටකොට සමානකොන යන ඒයිස්රති ක පීකි අන්න ඒ.AB බෙදුවොත් පීකි ොලි අනුපාතයක්ගෙනවානනි ඒ අනුපාතියම් වෙන්න නපිතාව එකක් ගම්ම එක ඒසීන ඒ..තීන්නේෙ මේ කහපටකොන ස්රා අන්න කහපටකොන ස්රාන ප අන්න එතකොට ඒ.. බැදීම ප. ඒ වගේම Bී පාදය මෙන්න මේ කෝන ස්ර කොන්ට සමානකට මේ කෝනිසාන කිව්වා මෙන්න මේ අනුපාතයක් තීරවන මේ අනුපාත සමානයි. මේ අගේ මේගෙන් බෙදලෙන උත්තරේ මයි මේ පාදය මේ පාදයෙන් බෙදු හමෙන්න්නේ. ඒවගේ මේ උත්තරේ මයි මේ පාදේ මේ පාදයෙන් බෙදු හමෙන්න්නේ. කොයි වෙලාටද කෝනතුන සාමානන් ිතර ඕනු ත්‍රිෝුණු දෙෙකරල ගුඩ ඒක විශේෂ අවස්ථාවක් මොකද විශේෂ අවස්ථාව කෝනතුන්න සමානවෙච්ච ත්‍රිකෝණ දෙකක් තියෙනව වන්න. ත්‍රිකෝඩ් දෙකේ අනුරූපාදත්‍ර අනුපාසරේ දැම් මේක ලියනකොට අපි ජීවනි සහර දරුවමික අවෝධයක් නැතු ියනතැන් දකිනු මෙන්නම හිමතැම් මේක ලියන තැතමයි මේ ලියනකොට දරුවනේ අනුපාතියක් අනුපාතියක් මාරු කරන්න බෑනි. ඔයා ලියනකොට අනිවාරෙන්ම මේ උඩතිීන්නේ එකමත්‍රිකෝණය පාද. ABACBC. ඔයාට ABCABAC ලියලා මේ කිව්වාර උඩින් ලියන්න බෑ. න්න එ පහලතිඉන්නේ. මත්‍රිකෝනේ පාද ඕන්නම් පහලතතින පාදක උඩින්ල උඩටින්ටික යටටි ලව ගැඩලුවන්නෑ අනුපාතියෙන් මාරුගලලියන්න බෑ එක ත්‍රිකෝනේ පාදයක් ොඩින් අනිත්‍රිකෝනේඒ පා ඒතිකෝඩින් පාදයක් තව යටින් ඉහමලියන්න බෑ ආන එකමත්‍රිකෝනේ පාදටික එක් ෝඩලියන්න ක යටටලියන්නවා අහනේ ොකක්ද කෝනතුන මානක් අනුපාදර අනුපාසම දැ මේක විලෝමයන්ඇද වා එකත් තුලොම ඇත්තිෙනවා අපට පුළුවන් ත්‍රිකෝණේ පාදතර අනුපාතය සමානයි නං අපට කියන්න පුල ත්‍රකෝණක සමකෝණී කියර කියන්න පුළුව මෙන්න මේ ආකාරයට සමදැ මේ මං කියන්න හදරන්නේ අරකම ඉස්සල්ල දැන් මේකෙද තිවුණනි දරුවනි පිවලට දැන් දරුවන්ට වැරදි අදහසක් කියන්න පුුවනි මේ ෝනි මේ පත්තකෝඩේ මේ පැත්තිකෝට මේ උඩ තිකො උඩ රනවා එහෙම නෑ මාරුවල තියන්න පුළුවන්ඒ එකතම දැම මේ පොඩ්ඩක් පෙන්න්න දන මේඒ කිසල්ල කියපු කතාවම චුට්ටක් වෙනස් කරලා බලන්න ැම් බලන්න මේ කෝන්ට සමානකෝනේ දැන්තින මෙතන. මේකොනට සමාකන මෙතර තින දැන් අනුපාදලයන කකවද අරුුණෑ ලේසි මහද මේකත් පාදත්වයම ABCAB. ABCAB පාදය තීනෙ දම්පාට කෝණි ඉස්සරහ. දැම්මික දම්පාටකෝන ස්රා න න්න ප අන්න ABCAB. බෙදීම පR හොයාගන්න කෝනයෙන්. ආදැමික ඒලියවොත් තනනි කහපට කෝනි ස්රා දැන් කහපටකෝන ඉස්තර කවත්තින QRවා ආ නතකොට A බදීම කිව්වා. එතකට . නිල්පාට කෝන සහ නිල්පාටකොට .ප ආ නෙතකොට BBC.. බෙදීමවිපයම තම් පීව. ආ නතකොට අන්ුරුපාද ලියනකොට දරුවනේ පරිසම් වෙන්න හැම්වෙලායි කෝණය තෝර ගන්න ඒ ෝනනිට ස්ත්‍රහැන්තින පාද නන් අරකත් ඒ සමානකෝනට ත්‍රරහැතින පාදයතම අන්රුපාද ගන්නොවා. දැම්මංකි විලකට විලෝමය. මොකදද විලෝමය මෙන්න මෙිහෙම විලෝමය විරෝ මේ එකරම් අද ත්‍රකෝණ දෙක පාද සමානුපාතික වේ නම් සමා ඉසලෙක්ුවේ සමකෝණීනන් සමානුපාතිකයි. දැන්ක කියයන්නේ සමානුපාතිනන් සමකෝණි. ඒ කියන්නේ. ඔයාට ත්‍රිකෝණ දෙකක් දුන්නට පස්සේ ත්‍රිකෝන දෙකක් දුන්නට පස්සේ. මේ ත්‍රිකෝණ දෙකේ. අපිට කියන මෙන්න මෙම ත්‍රිකෝණයක් දුන්නටහ මේක අනුපාතියවාට කියන පුලා. ඔයා බල්නො AABවල දිග පීකිව්ුවල දිගෙන්. බෙදලා AAB වලදිග පකිවලදිගෙන් බෙදහම එන උත්තරේමයි කියලා ඔයාට පෙන්න්නන්න පුළුවන්නං ඒAC වලදිග ප දිගෙන් බෙදවාමෙන උත්තරෙ. ඒ වගේම .දු දිග කිවවාර්දිගෙන් බෙදවාමෙන උත්‍රෙත් ඒ එකමයි කියලා පෙන්න්න පුුවන්නම් අපි කිය ලළ ිතිකොුදක සමකෝඩි කියලා අන්න දරුවනේ එත කොටා අපි කියනවා. ABCAB. බෙදීම Pකි ඒ සමානයි අන්න A බෙදීම පර් සමානයිBC. බෙදීම කිව්වාර්නම් ආන්න එහෙම නම් දැන් එහෙම වෙනවනං. ඒක ඒ අවශ්‍යතාව ඉට්ටුුවෙනවන්නම් මොකන්ද ප්‍රතිඵලය ත්‍රිකෝන දෙක සමකෝණී ෝන සමාන වෙන. ආන්න එහෙම වෙනවනං. මීත්‍රිකෝනය මේ කෝන දෙක මෙන්න මීත්‍රිකෝණය දෙකේ කෝන දෙක ඒ වගේම මේ ඉතුරු කෝණ දෙකත් සමාන වෙනවා. ආන එතකොට ප්‍රතිඵලය ඔන්න මීත්‍රිකෝන දෙක සමකෝණී කෙනෙක තම ප්‍රතිඵලය එතකොට දරුවුණේ අපි මේ කතා කරේතුකොට. ත්‍රිකෝන දෙකක් සමානුපාතික ඒ තිකෝණ දෙකේ පාදතර අනුපාත සමාන වෙන වනන් ඒ ත්‍රිකෝන දෙක සමකෝණය කෙනෙක තමය කතා කර ජීවනි මංහිතන්නේ දැන් අපිේ දරුවට අපි කතා කර ත්‍රිකෝණ චතුරල් සම්බන්ධ ප්‍රමේයන් කිහිපයක් කතා කර මංහිතන්නේ ප්‍රමයන් අසිස්සිරසර් විසක් කතා කර අදදවස අපි ප්‍රමේයන් නමයක් කතා කර සේරම් ප්‍රමීයන් විසි නමය එතු හතලිස්සකින් ඉතුරු දොහ ඒ වෘත ජාමිතිය දැන්ස දැවයි ප්‍රවයන් විසි නමයක්ම කතා කරලාන්තයෙන එනිසා දැන්ස දරුවන්ට ප්‍රමයාාශිතව ගානක් දුන්නොත් මේ ජාමිතය ඇසුරෙන් ඕනම ගානක් හදන්න පුළුවන්දස. ඔවජීවනි අන එකතයි මමත් කියන්න හැදේ. ැන් මේ මංගෙන දැන් එතකොට අපි යම් කොටසක් අවසන් කළ ඉවරයි. දැම් මේ අවසන් කරපු කොටසේ තියනවජීවනි අපිට දරුවන්ට මේ විවාාගෙට ගැටලූ හම්බෙන දෙක් ආකෘතියක්තී වන එකක් තමයි සරරයකි ජාමිතයෙන් ගැටලුවා. ෘර්තජාමිතීන් ගටලුව ැ ජයනි යහවාගේ දැන් දරුවනේ සර්ලරයකේ ජාමිතය තුළ සීන සියල්ලුම ප්‍රමයන් ඔබත්තික සාකච්ඡාක ලවසානයි. දැන් ඉහනම් ඔබට පුළුවන් වෙන්න ඕන ඕනෑම ගැටලුවක් මංහිතන්නේ අප සසාමාන්‍යපිළි විභාගේ ෝ වෙනත් ඕනම තැනකගන්න සර්ලරයකි සන්ද ඕනම ගැටලුවක් ඔබට විසඳීමේ සහ තහවුරුකිරීමේ සාධනිකිරීමේ හැකියාව ඔබට තියෙන් ඕෝල. එනස ඉතින් ගානක් හදමනේද හදලම් පෙන්න්න දරුවට ඒක තමයි දරුවත් බලාපොරොත්තුව ඉන්න එක තමයි දරුවොත් බලාපොරොත්ව ඉන්නවා ගැටලු කොෝයි ප්‍රමයන් කොයියාආකාරෙන්ද ප්‍රතින ගැටලුවට පවිච්ච කරන්න මංහිතන්නේ ඒ ආකෘති පුදුවන මයි රුවොත් කැමති. ජිවනි අපිට මේ ප්‍රශ්න හම්බෙන ආකෘති දෙකක්ති නවා. එකක් තමයි අගේ සෙවීම ගැටලු. කියන කෙටි ප්‍රශ්ණයක් විදියට හම්බෙනෝ මේ ප්‍රමයන් පාවිචල යම් කොටසක් දීල මෙන්න මේගේ සොවැන්න කියලලා ඒකගේ ගැටලු හම්බෙන්න්න පලු ප්‍රශ්න පතය තුළ පන ප්‍රශනති ලකුණු දෙක් ලබන ගටලු ීරතමයි ඒ හම්බෙ ඊලන්ට පි හමබ ෙන ප්‍රශන පතේ හම්බෙන ගැටලු ලකුණු දයක්ක් බගන්න ගැටලූ තමයි සාධනය කිරීම ගැටලු. එන අගේසවීම ගැටලු ස සාධනික ඇලු ති අපි යන කටිකාලයක් නිසා. ම තරණය කලා අපේ දරුවත් එක සාධනකකිරීම ැටලන අපි දරුවටික් බලාපොරොත්තුවන්නේ සාධන කරමි ගැටලුවක් අපි කතා කරම කියලා තින් ජෙවනි අපි බලමු පහුගේ විභාගකින්ම ගනක් කරගෙන දරුවත්යක සාකච්චාකු කොහොම මේ ප්‍රමේයන් දැන් මේ ප්‍රමේයන් දන්නනේ දැන් සමහර වෙලාවට තියෙනවාන්නේ ජවනි අපි දැනුම ගන්නවා අපි එකතු කරගන්න දැනුම ඒ දැනුම එකතු කරගත්තර ඒ දැනුම ක්‍රියාත්ම කරගන්න ප්‍රයෝක්ෝ බැකමක් අපිට තියෙනවන අපි සමාජයේ අපි දක්කිනෝ අපි ඉගෙනගන්න මිනිස්සුදියට ඉගෙන ගන්නය ඉගන ගන්න දේල් භාවිත කරනවද. හම ගටලුවුත් අපිට සහල්ලාට ඇතිවෙනම්. එඒලක් අපට මේ දරුවන් අපි දෙන්නේ යන්නේ ඔබ ඉගනගත්තදේ. ඔබ ගැටලුවක් සදකොයාකාරින් භාවිත කරනවද. ඔබ ඉගත්තදේ කෙලිම ගටලුවක්විදී හන්නේ. එහිම අවශ්‍යතා ඉන්න මේ ඔබෝ නිර්මාණය කරන්නේ සමාජය ජීවත්වෙනකොට සමාජය ඔබ යම් සේවයක් සලසරකොට ආන්න ඔබට යම් ගැටලුවක් ඇතිවනොත් ඔබේ තින ඒ චින්තන ශක්තිය සවබය උගත්දේ භාවිත කරලා ඒ දේට උත්තරයක් දෙන්න තින් හැකිියාව බලමු දරුව නේතකොට මං මේ සදහතෝර ගත්තා දෙදස් දහටේ ඔබට ගැටලුවක් දස් දහට වර්ෂය අප සාමාන්‍ය පිළි භාගෙදී පෙන් හන ගැටලුවක්යි. එතකොට අපේ මෙන්න මේ ආකාරයට කොහොමද. අපිට කියන මෙන්න මෙම රෝපයයක් දීලා තින රපයක් දීලා මේ රෝපය දක්වන ABC සමාත්‍රශයේ පාදේ මධ්‍ය ලක්ෂය වගේ විස්තරයක් දෙනවා ර් එතකොට මේ විස්තරයක් දුන්නට පස්සේතකොට දරුව මොනවද ඉස්සල්ලම කරන්නඕන ඉස්සෙල්ලම කරන්නඔඕන් දරුවන රූපයක් දීලතිීන වනං ඒ මේක ගොඩා කර පත්තරේගේ කියෝ කියෝවන්න එපා පි දැල තින සාර් දරුව මේ පතරේ කියවනවාගේ පේපරික නික කියවන හෙම කියවන්න එපා හෙම කියවලා අපි එම අබෝධ කරගන්න බෑ එක සැරයක් මත්තුපිටින් කියවන්න. කියවල්ලා රූපය දීලතීරවන් රූපය ඇඳගන්න තමන්ගේ උත්තර පත්තරේ. ඊට පස්සෙ කියවමින් උත්තර පත්තරේ ඇඳපු රූපයේ දත්තලකුණු කරන්න. හැබයි දරු කරන වැරැදදක් අපි දක්කින ජීවනි. ඒ තමයි මේ ගොල්ලු කරන්නේ දේක කියව දත්තල කුණ කරන්නේ ප්‍රශ්න පත්තේ දී පුරූප ඒකතින හනිිය මයි එයාට ඒ වෙලාවි හදාගන්න බැරිවුණොත්. එයා ඒක තියලගිහිල්ල ආපහු ඇවිල්ල තමයි මෙයා වෙලාවක ආපහු ඒගාන උත්සා කරන්න ඒ උත්සාගරන කොටයා මුල්ලවස්සාාවේ උත්සාගරන කොට රූපේ මුණු හරි දත්යක් එයා විසින් ලකුණු කරාක් දීපු නැති එකක් ඒ හිතන දෙවෙනි සැරයාාව හම මේක දීල නිදිීන්න කියල ඒක දාලා එයා උත්තර යහදන කට තමයි ලක්ුණු නැතිවෙන්. ඒක නිසා හොඳමදේ තමයි දරුවනේ ඔබ උත්තරපත්ත්‍රේ රූපය පිට පත් කරගට ඒරූපේ දත්තලකුණු කරන්න. දැන් අපි මෙන්න මේ ආකාරයට එතකොට මේ ගා ගැටලුවේ ඔන්න අපිට කියනො මුලින්ම කියනවන්නේ මෙන්න මේකේ සමාන්තරයි AAD පාදේ මධ්‍ය ලක්ෂය එව AD පාදේ මධ්‍ය ලක්ෂය එම කියල කියනවා. Aසා දැන් ඔබේතකොට මේ එක ලකුණු කරගන්න ඕ. AADසා චේදරලක්ෂ ආේ න චේදරලක්ෂ තව දිකරලද රිරක්වේද හම්ුවේ දැම්මත දත්යක්ක් දිට ම අන්තුර ගත්තේ මේ AD සමානයි කියනෙක විතරයි හරි. ූප ඔබ උතර පිටපත්රගින් පිටිපත් කරගන්න ආනේ ඊට පස්සි දත්ත ලක්ුණු කරන්නලු. ඊට පස්ේ දත්ත ලක්ුණ කරලා පලවෙෙනිය එකේ කියනවා ඒකව්සාඩයාකර ABD කිව් සසාන්තරාශ්‍රයක් බවෙන්වන්න. දැන් ඔන්න සමාන්ත්‍රරාශ්‍රයක් බව පෙන්වන්න කියපු ගමම් දරුවට මතක්වෙන් ො ්‍රවයන්ටික සමාන්ත්‍රාශ්‍රයක් වෙන්නේ කවුද සම්මුඛපාද සමාන්ත්‍රය වන එක සමාන්ත්‍රාශ්‍රිය. සම්මු පාද සසාමාන චතරස්ස සමාත්‍රරශයයක් සම්ක ෝන සසාමාචතර සමාතරශක්යක් වෙ කන මේවා ගවස්්තා කිවඇක්ව වන්නේ දැ බල ති ැලප පෙි කරපි ප වන ක දැන්මටක කියෙන ඒකු සබඩා කර ස්සල්ලම අපි සලදේකරගම් ඒ සහ අන්න. ඒ කිවසාහ ඩ යාකර ඔන්න යාකර කවද ැට ABDකිව්ABD කෙව් සමාන්ත්‍රාශ්‍රයක් කියලා කියන්නලු දැම් සමාන්ත්‍රාශ්්‍රයක් කියන්න මම් බලනවා මට මේ වෙනකොට බොනවද මන් දන්න කාරණ මන් දන්නව මෙන්න මේ දෙන්න සමානයි කියලා ඒ කවුද ඒ කවුද ඒ විකරණයක් ආන විකරණයක මැද එතුටැඟල් මතකෙන විකරණ සමචේදලු චතන සමාන්ත්‍රයි මේ විකරණතික සමචේදෙන නෑ එහම වෙලා නෑ ඒ දෙන්න සමන්න එම් ඒ දෙන්න සමානවෙල නැත්තන් මට රජෝ කියන්න එහනම් ම අවශ්්‍යද තෙරමකද මේ පාදික සමානයි කළ කියාගන්න ඕට. ඉරි පසිම මතක් වන පාදික සමායි කියාගන්න පුුවන් ක්‍රමයක් මොකදතියන්නේ මටපුළුවන්නේ ඒ පාදිකතු ්‍රකෝණ දෙක කර අංග සම කරන්න අන්න මතක් වෙනවා. එහනම් මේ පාධික තු ්‍රකෝන ක තියනවද මේ තිී ත්‍රිෝන මේ තින ්‍රිකෝන මෙහහිතිීන මේ තවත්්‍රකෝන තිී. මබල අංග සම කරන ංච ොಂඩ ැ මේ පාදික සමාණයකිික දන්න., මේ ෝනම ප්‍රති මුක ೋඩතිීන. මේක මමාන්තරශයක්ින්ද මේ සමාන්ත රකා සමාන්තර කා ඒ කාන්තර ෝ. මට ලුවන් ේවි. නම් ම ඉස් රහට යනවා දැං බලන් දරුවනේ මොන අද දීලතින්නේ මෙන්න මේ ரேකා දෙක සමාන බව දුන්න. ඇ එතකොටමතෝරගත්තා මෙන්නමත්‍රකෝන දෙක අංග සමකරගත්තන වැඩේ හරි. එහෙෙනම් මංමකද කරන්නේ මට පුළුවන් මෙන්න මෙිහිම මේ තිීන දත්තටක ලක්කළු කරාට පස්සේ මෙන්න මෙහිම වැඩක් මට කරන්න පුළුවන්. හැබැ ඔබටත් කරන්න පුළුවන් මංමකද කරේ අනවශ්‍ය කාටික කයිං කල්ල බැලුවම මේ මගේ වැඩේ කරගන්න පහසුුවන්. දැක් ඔයාටත් පුළුවන් පුතේ ඔන්නන් කොලයක් තීලා අනවශ්‍ය ටික වහන්න පුුව. ඔන්න ඒ ොස තරක් වරමතැනක අදන්න පුලුවන් ආන්න ඒයා කාරරිෙට ඇඳල්ලා මෙන්න මේ දෙන්න අංග සමකරගම්. ඒ අංග සමරගන්න ද මේ පාද පාදි සමාන එකපාදයක් සමානයි නං. එකපාදයක් සමානයි න එතුරු දෙන්න මොකද වෙන්නන ඕෝන දෙක සමානකරවම තින ප්‍රතිමක කෝනදින ආන්ත්‍ර කොනද. දැන්ගුම් න්න ඒම් සමානයි .MD. ආන දත්්‍යය දීලතිීනෝ. ඒවාගේම මෙන්න මේ ඕෝන දෙක ප්‍රතිමක කෝටේ. ඒ දෙන්න සමාඟනයි. ක AB සමානවෙනවා අන්න RDMකිවල්ට හේතු කියන්න ඕනැත්තම් පිළිගන්නෑ මොනොවද ප්‍රතිමුක ෝන. අය වගේම අපිට කියන්න පුළ මෙන්න මේ ඕෝන දෙකමින් සමාන්තරයකානේ ආන ස්ස ඩකුර හැඩේ ෝොන ඒකාන්තරකෝන සමානයි. ආන්න මංකිල ABM සමාන වෙනවා DQMට ඔන්න ඒ දෙන්න සමානයි හේතුව ඒ කාන්තරකෝන දැංහි දෙන්න සමානය දැන්මකත්තු වුණේ. දෙයි පාදයයි ෝන දෙකයි අන්ුරෝපාදය සමමාය එ නම් ොකද වින් අංග සමයි ඔන්න අංග සමයි. එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකක් දවස්ථාව කෝකෝපා. දැන් ඇයි අංග සමකරේ අපි අංග සමකරේ මෙන්න මේ අංග සමකරේ මෙන්න මේ දෙන්න සමානයි කියන්න. එ සමානයකම්. ආන දැම් මම කියනවා. එම නිසා මොන නිසාද අංග සමනිසා මම කියනවා. බ.M සමානයි, B.M පාදය සමානයි එ කිවට අංග සමත්‍රිකෝණ දෙකේ තින අනුරු පංග දෙක. ඒ වගේම ආන්න මං කියනවා මෙන්න මේ පාදයක් සමානයි. A සමානයි MMD දැන්වන්න මගේ මේ ටික අයිංකරාට පස් ඔබට පේනවා මෙයා මෙයාට සමානයි. මේ පාදෙන් විකරණ සමච්චේදනය වෙලා. ආන්න ඒ. සමානයි MMD ඒ දුන්නා එහෙනං මගේවශ්‍යාව හරි ටිකේ සමාත්‍රශවකෙන් සමාන්ත්‍රශවයක් වෙලා. එ ABCABD කිව් සමාන්තරාශ්‍රයකි ආන අපි කියනෝ විකාරණය එකක් කනක සමච්චේදව නිසා. රයිට් අපි අමු ඊළං අවස්ථාවට. දැම් මට කියනෝ එම් මාර්බෙදීම RBී සමානයි බාගය බව සහ මෙන්න මේ බව පෙන්නන්න. දැන් එම් මාර්බෙදීම Rර්Bී කියනකොට මතක්වෙන් නොන දරුවනි අනුපාතියක් කව කොවිලාට සමකෝණීත්‍රිකෝණවලාවා. අර සමානුපාතික අවස්ථාවයවා දැන් බම්බල් ලෝ එම් මාර්කවුද එම් මාර්මයා ආර්බිකවුද ආර්බිමිය, ඒ පා්ික ඇතුළත් ්‍රිකෝඩ දෙකක් බැරිවේද කෝඩ සමානයි කියාගන්න. අපි මෙන්න මෙම ගියෝ දැම් බලන්න මෙන්න මෙහෙම මේටික අයිං කරල දැම්මුත් දැම් බලන්න කොමීතින්නේ මේ ඒකාදක සමාන්තරයි කළ දුන්නන්නේ සමාන්ත්‍රාශ්‍රයනි ආයහෙනම් මෙන්න මේ සමාන්ත්‍රාශ්‍රයේ කෝන සමානයි මේ ඒ කාන්තරකෝන ප්‍රතිමක කෝඩ සමානයි. එහෙනම් අපි කියන දරුවනේ මෙන්න මෙයාගේ. ඒකෝනය RB. කෝන්ට සමානයි. ඒ වගේම එරෝනය RRCB. කෝනියට සමානයි. ඒ වගේම ඒයම් ෝනය BRCකෝන කෝනතුන සමානයි කළ මංකිව්වා අන්න ප්‍රතිමමුක කෝඩ කෝනතුන සමානම් මකක්ද වෙන්න සම්මකෝණී වෙනවා. ආන්න එම නිසාමේත්‍රිකෝන දෙක සමකෝණී වෙනවා. සමකෝණී වෙනවන ආන්න අනුරෝපාදතර අඩු පත් සමනය එකෙකවා. අන්රුපතර අනුපාතලියමුම අපි කෝමලියන්නේ දැන් ඔන්න මන්ලිය නො එ ර්බෙදි මාර්බි. එ මාර්ථීන මේ ෝන ස්තරා ඒකෝන්ටක සසාමාන කෝනේ මෙන්න කෝනය Rබ. ඒ ඒ වගේම ලියන්න පුළුවන් ඒ එම් කියන්නේ මේ ඕනේ ස්්‍රා මේකොන්ට සමානකෝන මේ ප්‍රතිමකෝණය යන්න BBCBC හා දැන් ඔන්න එ මාර්විෙදිීම ආර්බි හරි. මේ පැත්ත බාගේ හදාගම් අපි දන්නව දරුවනේ දැම් මේක අපි සම්පූර්ණ කරොත් අපිට පේනවා දැම් මේන්න මෙතන බලන්න කකෝ. ැ අපි රප සම්පර්ණ කරොත් මේ පාදේ මේ පාදේ සමානයින සමාන්තරාසි ඒයාගෙන් භාගයක්න එහෙනම් මෙයා වගේ දෙගුණයක් BBC.BC. ආන්න මටලියන්න පුළුවන් B.BCී කැෙ දෙකයියේ එම් ආන එහම්ටලියන්න පුලග එම ර්විදිී මාර්බී සමානයි ඒ BCBC වෙනුවට දෙකයි ඒම් දියන්න පුළුවන්. ආන්න ඒට ඒම් කැපපුුණාම අපිට නොපපුතේ එම් මාර්විදි මාර්බී සමානයි භාගයක් කියලා අන්න භාගය බව අන්න බාග බව පෙන්වා. ඒ වගේ සමානයි දෙකයි RB බව අන්න ඒකත් අපිට කියන්න පුළුවන් බලන්න මේන්න මේ සම්බන්ධය අපි ගමු දැන් අපිට කියන්න පුළුවන් QවMම් සමානයි MB බලන්න Q සමානයි M Qව සමාන Mmb ඇයි අපිට ඕන කිවවාණ කිවවාර් හදාර අපි දැනට දන්න Qවවම් සමානය Mmb විතරයි ආනමන්දැ දැන් මේෙන් QවM සමානයි MB වෙනුවට ලියනෝ M ර්න RRB. ඇයි RB ග නොන හිද. ඒ වගේ දැම් අම්බලනොම ති කිව්වාර් හදාගන්න කිව්වවෙම්ට එම්මාර එකතු කරනු. ආන දරුවනේ කිව්වෙම්ට එකතු කරන එම්ර් ඒවගේ මේ පැතර එම්මාර එකතු කරා මේ පැත්තරත් එම්මාර එකතු කරනවා. ආ එකතු කරාම මෙතර කිව්ම් කිව්වම් දැන එම්මාල් අන්න කිව්වා වම් පැත්ති කිව්වා. ඒවගේම එම්මාර් එම්මාර් දෙකයි එම්මා. ආන්න කිව්වාර් සමානයි දෙකයියම්මාර්. ආන්න මතක්වෙනෝ මේක දෙකයි එෙම්මාර් වෙනකොට. ඔන්න ඔබට මතක්කනොෝ මේ සම්බධ ස්සේ ලපි ඔප්පු කරනි. ආන ඒකේ මේ හරස්ගුණකම දෙකයි එෙම් මාර් කියන්නේ. ආර් ආන දෙකෙම්මාර් කියන්නේ ආබ මේ දෙන්න වෙනුවට ආර්බී ධන්න පුළුවන් මට. එතන ආර්B. නම් මෙතනත් අවතීර දරුවනේ Rර්බ එකක් අන්න කිවවා සමාන වෙනවා. එනම් Rර්B. දන ආර්Bී කියන්නේ දෙකයි ආර්බි හාන කිව්වා සමානය දෙකයි ආර්B. බව තමයි පෙන්නන්න කිව්වේ. අර සම්බන්ධාටි අපිට භාවිත කරල මෙන්නම ආකාරයට ඔබට මී වගේ ගැටලුවකද. අර ඥ්‍යායන් එමතයි ප්‍රමයන් පාවිච්චි කරන්න පුළුවන් පිළිතුරු දෙන්න. දැගොන්න අද අපි සකච්ඡා කරේ සරලරේ කිය ජාමිතිය. ලකා රේකී ජාමිතය පිළිබඳව තමයි ඔබව දැනුවත් කළේ ඒවගේම ඔබට හැකියාව තිබෙනවා නැවතත් මේ පාඩම අධ්‍යනය කරන්නට අව්‍යයන් රුපාන ජාතික පාසල ය චනල්ලකටයන්න රපයින් ජාතික පසල ් චනලට ගහිල්ලා ඔන්න නවතත් ඔබට පාඩම බලාගන්න පුළුවන්කමතිේනවා. අද පැදිලුවව අපිට පාඩම කියලදදුන්නේ කොම ්‍රාජකය විද්‍යාල නිතා චාරය සමන් කෝරාලස බහොම ස්තතුති අද දවසේදී අපිත්තක සභාගනට අයිබවන්ස. Hiang ngi thing afillabebrhas potindahch newa ta thamemu, obete aiivoan.